මම බලන්න තේරුම් ගනිලම් මෙතන මෙතන යථාර්ථය. දරුවන්ව නිදහස් මනසෙන් ජීවත් වෙලා නිදහසේ මැරලා යන්න පුළුවන් වටපිටාව හදන්න ඕනම් මෙතන. මූදල දේවිය වැඩි වෙන්න මොකද වෙන්නේ gedara? gedara මිනිහාගේ ඔළුව විකාරයක් එනවා. අද උඹලා පිරිමි ටික කතා කරමු. උඹලා ගෙවල් ඇතුලේ සතුටින් ඉන්න බා. gedara සතුටින් ඉඳ පිරිමි ටික ඉන්නේ කියපල්ලකෝ. ඉන්නවනා සතුට බල්ලකෝ. සතුටින් ඉන්නේ. උඹලට උදේ ඉඳන් gedara දවස් දෙක තුනක් ඉන්න පුළුවන්ද? එක සතියක් gedara ඉන්න පුළුවන්ද නිකන් නිදහසේ? එතකොට ওই තාත්තේ උදා වුණේ උඹලගේ gedara ගෑනින්ද තම ප්‍රධාන වශයෙන්ම. අනවචදේ බොරු සෝබනදේ අනම්මන ඔක්කොම වැඩියෙන්ම ගිල්ලන්නේ කවුද? ගේන්නේ කවුද ගෙදරට? ලොකුවට සෝබනේ ඔක්කොම ඕන කියන්නේ කවුද? දරුවගේ මගුල්ගේදී ලොකුවට ගන්න ඕන කියන්නේ කවුද? ගෙදර ඉඩම උගස් තියලා අම්මේ තාත්තේ අත මගුල්ගේ ගන්නවා. ඒකයි මම බය නැතුව කියන්නේ මූසල දෙවියන් පළවාරින්න ඕන කියලා. පළවාරින්න කියන්නේ ගෙදරින් එලාට නෙමෙයි බා මුංව මෙතනින් ගලවලා ගන්න ඕන කියලා කියන්නේ. ගෑනු තොපි සී දේවිය වුණොත් උඹලගේ ගෙදර සීපු විභූතිය නවත්තන්න දෙයියන්ටත් බෑ. උඹලා ගෙදරට ලැබෙන සී විභූතිය වළක්වන්න දෙයියන්ටත් බෑ. මම අවබෝධයෙන් කියන්නම් මේ தත්ත්වය. ගෑනු උඹලතේ තමා මේ தත්ත්වය තියෙන මුළු දරුවන්ගේ ගෙදර ඔක්කොම අතට දරුවගේ විභාගේ පාස් දෙන්න ඕන වැඩියෙන්ම පිරිමි කෙනාටද ගෑනු කෙනාටද? දෙන්නටම රෙද්ද තමයි. පිරිමි කතා කරා උඹලගේ දරුවා විභාගේ පාස් දෙන එක වැඩියෙන්ම උඹලා ගෙදර දඟලන්නේ උඹලද ගෑනිද? ඒරුම් ගනිල්ලකෝ වන් යථාර්ථය. මම මේ මගේ ගෙදර දකින්න උඹලට ගලපන්නේ ලස්සන මම ඔවා දැකලා කියන්නේ නැහැ නිකන් කියන්නේ නැහැ. අම්මේ තාත්තේ දරුවන්ගේ ළමා කාලේ දීපල්ලා. ඒ තුල තමා දරුවන්ට අවශ්‍ය දේ උන් හදාගන්න ගොඩනගා ගන්න ඕන සියල්ල එතනින් එන්නේ. පොඩි කාලේ උළුවට වැටෙන ටික තමයි ලොකු වෙද්දී අවුරුදු 32ව පයිද්දි මුන්ට ආපිට මතු වෙන්නේ. මෙරුම් ගනිල්ලා උන් උන්ට හොයා ගන්නවා ඒ වලින්. උන් ශ්‍රී ලංකාවේ උන්ගේ ගමනට අවශ්‍ය දියලු දේ තමයි උන් ගන්නෙ. හරිනේ නා මල්පිනි සී දේවිය අප්පාට පත්යල්ලම් මෙතනද මං කියන්න ගිය දේ මට මතු කරන්න බැරි වුණා මේ අම්මා කතා කරපු ටිකෙන් මොකද ඒක වෙන පැත්තකට ගිය හින්දා නැත්තම් උඹට ලස්සන මං ඔක පෙන්නලා දෙනවා මේ තාත්තේ ගෙදර සී දේවියද මූ දේවියද ඉන්නේ කියන එක නමුත් එතන අද පෑන්න උඹලගේ අභාග්‍යය අභාග්‍යය ඉස්සර වුණ තැන අභාග්‍යයට මට ඉඩ දෙන්න වෙනවා භාග්‍යය ඉස්සර වෙන තැන මං භාග්‍යයට ඉඩ දෙනවා උඹලගේ අභාග්‍යය ඉස්සර වුණා එතන මට ඉතහා ගලපන්න අමාරුයි තමන් සීදේවිය බවට පත්යල්ලා දරුවන්ගේ සතුටින් මනස තියපල්ලා පොඩි කාලේ දරුවා සෙල්ලම් කරලා ඉන්න හදන දරුවව පොතට යට කරොත් පොත දුන්නොත් දරුවා සතුටින්ද පොත ගන්නෙ නෑ ආන් එතන අල්ලගන්නේ ළම මෙතත් උඹලා දැන් ළමයා ඉස්කෝලේ යනවා එන්න ගෙදර එනවා සෙල්ලම් කරන් ඉන්න බලාගෙන ඉන්න දරුවා උඹලා එතනින් යවනවා පන්තියකට දරුවට මොකද ඇති වෙන්නේ අන්න අල්ලගන්නේ පීඩනය කියන එක එතකොට පීඩනකාරී මනසෙන් ගොඩනගෙන දරුවට මොකද වෙන්නේ? රුදුරේ නමන්නේ නෙමේද? මේවා කියද්දී දැන් මේ තාත්තේ වෙනස් විදිහට පේනවනොත් ඉන්නවා. ඉතින් ඕවා ගැන මට කතා කරලා පළක් නෑ අම්මේ තාත්තේ මං කියන දේ එක විදිහට පේන්නේ නෑ කියන එක මං අවබෝධයෙන් දන්නවා. මේ ඉන්න අය අතරින් බොහොම අල්ප දෙනාටයි මේක අහුවෙන්නේ කියලා දන්නවා. ඉතින් මම මේ උඹලට මෙච්චර කෑ ගහක් කියන්නේ දෙයක් හිතලා බලන්නයි.